සිරස කුමරිය රියැලිටි තරගය හරහා ක්ෂේත්‍රයට ඇවිත් පළමු රංගනය ලෙස ඇව දැක ගන්නට ලැබුණේ කිඳුරංගනා ටෙලි නාට්‍යයෙන්. ඉන් පස්සේ අමන්දා ටෙලි නාට්‍යයෙන් අමන්දාගේ චරිතය හරහා ඇය තවත් ප්‍රේක්ෂක ජනාතරයට පත් වුණා. ඒ එක්කම සොයන් ජාත වගේ උසස් ටෙලි නාට්‍ය තිරුණුත් ඇව දැක ගන්න ලැබුණා. එහෙම දකින්න ලැබුණු මේ ආදරණීය රංගන ශිල්පිනිය වෙන කවුරුත් නෙමෙයි චමල්ෂා දෙව්මිනි. ඇය විවාහ දිවියට එළඹීමත් සමගම රංගනයට සමුදුන්නා. ඉන් පසු ඇය අවුරුදු 10කට පස්සේ නැවතත් පුවත්පතකට මේ විදිහට සම්බන්ධ වෙලා කතා බහ කරලා තිබුණා. ඉතින් චමල්ෂා කොහොමද ජීවිතේ? එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් ගෙවනවා. දුවගේ වැඩ කටයුතු එක්ක තමා කාලය ගෙවන්නේ. දුව මියුසියස් විද්‍යාලයේ 5 වසරේ ඉන්නේ. කලාවට සමුදෙන්නේ ජනප්‍රියත්වයේ ඉහළම ඉන්න කාලේ නේද? කලාව තුළ නියැලෙන කාලය තුළ මගේ ලොකුම ආසාවක් තිබ්බේ මම උපයන මුදලින් ඉගෙන ගන්න. නමුත් දුර දිගට ඉගෙන ගන්න මට ලැබුණේ නෑ. ගොඩක් බාධාවන් ආවා. ඒ නිසා විවාහ වෙන ලැබීම ගැන හරි සතුටුයි. විවාහයත් එක්ක මං හරි නිදහසේ ජීවිතය ගෙවනවා. මං කලාව තුළ නියැලී ඉන්න කාලේ හිතුණ දෙයක් තමයි කවදා හරි විවාහයෙන් පස්සේ රංගනයට සමුදීලා විවාහ ජීවිතයට මුල් තැන දෙනවා කියන එක. චමල්ෂා එක්ක රංගනයට ආව සමකාලීන අය අදටත් හමු වෙනවද? සමහර වෙලාවට මුණගැහෙන අය ඉන්නවා. නමුත් කාලෙකින් නම් මේ අය මුණගැහුණේ නෑ. ඒ අයගේ ජීවිත දකින්නේ සමාජ මාධ්‍ය හරහා තමයි. රංගනයේ නැත්තුනත් කලා පසුබිම එක්ක ඇතැම් අය ඉන්නවා. ඔබ වැඩසටහනකටවත් නොඑන්නේ ඇයි? ඒ ගැන මට තියෙන හරි උදාසීන හැඟීමක්. මං හරි වෙනස් කෙනෙක්. රංගපෑමට මම ආවේ හම්බෙන්. ඒ නිසා මට වෘත්තියෙන් ඉහළට යන්න ඕන කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. මගේ ජීවිතයේ සැලසුම තිබ්බේ දැන් මේ ගෙවන ජීවිතය. ඒ නිසා මිනිසුන්ට පේන්න ලස්සනට ඇඳලා යන්න ඕන වගේ අදහස් මගේ හිතේ ගෑවිලවත් නැහැ. සරල සැහැල්ලු අවමවාදී ජීවිතයක් මම ගෙවන්නේ සුළු දේවල් ටිකක් ඇති මට ජීවත් වෙන්න. අදටත් මග තොටේදී නිලියක් හැටියට ඔබව හඳුනගන්නවද? ඔව්, එහෙම අඩුවක් නැහැ. මාස්ක් එක දාගෙන ගියත් හඳුනගන්නවා. ඒ ගැන මට විශේෂත්වයක් නැහැ. මොකද මම ඒ දේ දැන් හිතින් අයින් කළා. මම දෙයක් හිතින් අයින් කළාට පස්සේ ඒ ගැන සතුටක්වත් දුකක්වත් දැනෙන්නේ නැහැ. තාමත් නිර්මාණ වලට ආරාධනා එනවද? ටික කාලයකට කලිනුත් එහෙම ආරාධනාවක් නම් ආවා. ඔයා තමයි මේකට ගැළපෙන්නේ මේ නිර්මාණය විතරක් කරමු කියලා. නමුත් මං ඉතා සුහදශීලීව පැහැදිලි කිරීම කරලා ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා. මේ සරල සුන්දර ජීවිතය ගෙවන්නේ විවාහය එක්ක නිසා. ස්වාමියා ගැනත් කියමු. මහත්තයා මම වගේම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. එයාත් කැමති නෑ ජනප්‍රිය කෙනෙක් වෙන්න. අපි දෙන්න විවාහ වෙන්න කලින් පෙම්වතුන් විදිහට ඉන්න කාලේ මගේ ජනප්‍රියතාව නිසා බොහෝ දේවල් මගහැරුණා. සාමාන්‍ය පෙම්වතුන් විදිහට අපිට ඉන්න ලැබුණේ නෑ. ඒ නිසා යාට ජනප්‍රිය වීම කියන එක කරදරයක් වෙලා තිබුණේ. අපි දෙන්නටම ඕනුනේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. ඔහු මේ වෙද්දි එයාගේම ව්‍යාපාරයක් කරගෙන බොහොම නිදහසේ ජීවිතය ගෙවන සුන්දර චරිතයක්. දුවත් කලාවට ලැදීද? මගේ මහත්තයාට හොඳට පියානෝ එක වාදනය කරන්න පුළුවන්. ඒ නිසා දැන් දුවටත් ලස්සනට පියානෝ වාදනය කරන්න සහ සින්දු කියන්න පුළුවන්. අපි දෙන්නම ඉන්නේ දරුවා ජනප්‍රිය කෙනෙක් විය යුතු නැහැ. එයා සාමාන්‍ය දරුවෙක් විදිහට හැදෙන්න ඕන කියන තැන. මම පෞද්ගලිකවම තදින් විරුද්ධයි. අම්මලා දරුවන්ව රියැලිටි තරඟවලට ඉදිරිපත් කරන එක. දරුවන්ට ළමා කාලේ නිදහසේ ගත කරන්න ඉඩ දෙන්න ඕන. දුව දැකලා තියෙනවද අම්මගේ රඟපෑම්? ඔව්, එයා ආසාවෙන් ඒ දේවල් බලනවා. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ? ලොකු සතුටක් තියෙන්නේ. අඩු වයසින් අම්ම කෙනෙක් වෙන්න ලැබීම ගැන හරි සතුටක් තියෙනවා. දරුවා නාවන කවන පොවන හැමදේම කළේ මගේ අතින්. වැඩට කෙනෙක්වවත් මම තියාගත්තේ නැහැ. ගෙදරට මවක් බිරිඳක් විදිහට යුතුකම් වගකීම් හැම දෙයක් මම නොපිරිහෙලා ඉටු කරලා තියෙනවා. හැමදේම ලස්සනට මම කළමනාකරණය කරගෙන ජීවත් වෙන එක ගැන මට තියෙන පුදුම සතුටක්. හැබැයි කොයි වෙලාවකවත් මට මාධ්‍යයට ඇවිත් මේ මගේ ගෙදර, මේ මගේ වාහනය, මේ මම ජීවත් වෙන විදිහ කියලා පෙන්වන්න මම ආසම නැහැ. කෙනෙක් එහෙම කළා කියලා මම වරදක් කියන්නේ නැහැ. මේ මගේ මතය. මේකේ ඇතුලේ මගේම කියලා ලෝකයක් මට තියෙනවා. බාහිර ලෝකයක් මට නැහැ. යන්න ඕනෙත් නැහැ කියලයි රටක් ආදරය කරපු ඒ ආදරණීය රංගන ශිල්පිනිය චමල්ෂා දෙව්මිනි අවසානයේ කියලා තිබුණේ.